අට්ඨ කිලමනා කිලමතාන යෝගයයි කාම සුගල්ලිකාන යෝගයයි අනුගමනය කර බව සඳහන් වෙනවා පෙළපොත්වල. මට ඒ පිළිබඳ පහදා දෙන්න මෙන් කාර්ය ඔය ධම්මචක්කපවත්තන සූත්‍රයේ ආරම්භයේම කියන්නේ අට්ඨ කිලමතාන යෝගය ග්‍රාම්‍යයි මේ බොහොම නිහිනයි බාලයි ඒක අත්තරින්න ඕන අට්ඨ කිලමතාන යෝගයත් මේ අනුපගම්ම ඒ අනුව බුදුහාමුදුරුව ඒ අට්ඨ කිලමතාන යෝගයත් කාමසුකල්ලි ගාණ්‍යාගත් උබෝ අන්තෝ අනුපගම්ම ඒ ප්‍රතිපදාවන් දෙකම අත්හැරියා ඒ දෙකෙම මිදී නිදහස් වෙලා මජ්ක්‍ධිමා ප්‍රතිපදා සම්බුද්දේන භගවතෝ අභිසම්බුද්ධෝ. ඒ කියන්නේ මොකද්ද? කාමසුකල්ලිකාන යෝගය අත්හැරියා අට්ඨ කිලමතාන යෝගය අත්හැරියා මොකද්ද බුදුහාමුදුරුවෝ ඊගාවට කරගත්තේ? මජ්ක්‍ධිමා ප්‍රතිපදා භගවතේන අභිසම්බුද්ධා. ඒ කියන්නේ මැදමාවටක් ගත්තාද? මතෙන් මිදී නිදහස් වෙන පිළිවෙත අනුගමනය කළා. කාමසුකල්ලිකෝ යාන යෝගයත් මත්වීමක්. අට්ඨ කිලමතාන යෝගයත් මත් වෙනවා. දුටාංග වලින් මත් වෙනවා. අට්ඨ කිලමතාන යෝගය රාග දේශ මොහ හයෙන් තුනෙන් මේ මත් වෙනවා කාමසුකල්ලි යෝගය. දෙකම අන්ත දෙකක්. දෙකම හීනයි පුදුජනයි ගාම්‍යයි. ඒ දෙකෙන්ම මිදී නිදහස් වුණා. මතෙන් මිදී නිදහස් වන ප්‍රතිපදාව අනුගමනය කළා. භගවතේන අභිසම්බුද්ධා. ඒ අනුව සමුදය නිරෝධ කළා. ඒ අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණ වුණා. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා. සමුදය නිරෝධ කළා. ප්‍රබෝධ ස්වභාවය.